ඔබෙක්වන්නේ දිවා පුවත්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේම වර්ධන. මම වත්සලා කළසූරයේ මුලින් අවධානිය ප්‍රතිී සිරස් තල වෙත. මද්‍ර්‍ය නිවාර්රණය ජාත්‍යන්තර අවශ්‍යතාවක් ජනපති පවසයි. ලොකුලුණු අස්වැන්න විිලඳී ගැනීම කඩිනමින්. පලත්සවා මැතිවරණය ලපට වසර මුලදී. ඇය ජනවාරි පෙවවාරි වෙනකොට පලස්සවා ැතිවරණගේගේ ලබි විශ්වාසරන ඉන්දුනේසියාවේ භූකම්පනෙන් මිය කියිය ගණන ඉහරට. මද්‍රව්‍ය පාලනයට ජාත්‍යන්තර ප්‍රඥාපතියක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමැත්තුමා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සංගධන කළ මද්‍රව්‍ය බෝණොවනරෝග සහ, තිරසර සංවර්ධනය පිළබඳ සම්මන්ත්‍රණෙට සහභාගේ වෙමින් ජනාධිපත්තුමා මේ බව කියා සිටියා. එක් ජාතිගේ හැත්තඇතුන් වන හමන්ඩල සමුල් වට සමකමවයි සම්න්ත්‍රනේ පැවැපුණෙේ ජනාධිපති මෛත්‍රී පාල සිරිසින මැතිතුමා එහි ප්‍රධහන ආරධත්‍යයා වශයෙන් සහභා කියපුුණ. ලබවරේදී ශ්‍ර ලංකාවේ පැවැත්තිීමට නේමත, ගෝලිය මත්තැ ප්‍රතිපත්තිය පිළබඳ සමන්ත්‍රනයට සහාකිවන් ලෙස සියලූ ජාති්‍යන්තර නියෝචපයන්ට ජනාධිපතිතුමා මෙහිදී ආරාධනා කර. මෙ අතර ජනාධිපති මෛත්‍රීාල සිරිසින මැතිතුබවාහා එක්ත් ජාතින්ගේ මහලෙකම් අතතු නියෝගටරෙස් මහතාතර හමුවක්සිදතු වුණ. නෙවියක් නොවරක්චාතින්ගේ මහලිකම් කාර්යාලේදී. එහිති මහලිකම්වරයා ජනාධිපතිතුමා ඉතා ගෞරවයෙන් පිළිකත්තා. නිෙදහස සාමයේ සහ සංහිධාව පිරිබඳ ගමන තබ දුරටත් වේගවත් කරන බවයි, ජනාධිපතිතුමා එහිති කියයා සිටිය. එක්සත්චාතින්ගේ සංවිධාන කටයුතු බලද ශ්‍රීලන් කවල බාතින සහයෝකය මෙහිති මහලිකම්වරයාගේ ඇකීම ලක්කොඩා. අනතුරබ පොදුරාච් මටේ මහලිකම් පට්‍ර කොට ල ඩ් මහත්මියෙද ජනාධිප මෛත්‍ර පාල සිරිසේන ැතිතුමා හම පුන. ප්‍රජාතන්ත්‍රපාතය සහින්ධාව නීතයේ ආධීපත්ය මනව යිති සක පි බඳ ශ්‍රීලං කකවල ාති බෙන විශෂීප්‍රතිය මෙහිදී මාලිකම්වරේකේ විශේෂයකීමට ලක්කුණ. පසුග රජය මාර්ග සම්වර්ධනයේදී විදේශය කොන්ත්‍රාත්කරුවන්ට වාසි ලපාදන්නද වත්මන් ஆණ්ඩුවල් ශක්තිය ලබාදන්නේ දේශය කොන්ත්‍රාත්කරුවට බව අමාතය කබීර් හශීම් මහතා පවසනවා. ගඩලාදනයේ පණணපටිය මාර්ග කාප් අතුරා සම්වර්ධනය කිරීමේ ්‍යපෘතිය ආරභ කරමින් අමා්‍යවරයාම බව ප්‍රකාශ කලා. ඒले नगवाल පනස් पह පलाल කරण याප අतिना RDA යි नगवाल विि मය ිනිස්स ले ले කට साप ला. ुप्याला के යි पार तिहास. ය ිනිස්සු ලේ අරග ෝජන කර මේරට පොති මනිස්සු නේ නෝජනය කරේ ජවාරම් කරු දේශ සමග ඒ වෙනකට මේරට වට ేරට ొො ක් ට ො ක් ැ ත ්‍ය මති ේ ර්ගගේක ොටසක් ස න ලාං ී కො ක්ර න්න මතාව. ැන් ක්ෂ න්නො හරිිය කතා කරන්න දේ න ේග පාසක මහත්තුරුව. ්‍යප්‍රතිය සඳහා රුපියල් මිියන හාරසියානු වටක වැය කෙරෙනවා. මෙමගින් විශාල පිරිසකට සේත සැලසෙන බවහි ප්‍රදේශවාසිීෙන් පවසන්නේ. මෙම වස්ථාවට උඩනුවර එක්සත් ජාතිකපක්ෂයේ ප්‍රධහන සංගධහයක, නගර සංවර්ධන හා ජල සම්පාධන රාජ්‍ය මාතය ලකී ජයවර්ධන මහතා සහ ප්‍රාදේශය සභ මන්ත්‍රීවරු ැතුළු පිරිසක් සහභාගේ වනා. ොකலணு වග වැඩදුුණனு කිරීමේ வி්‍යපத்திයටே ඉதிරයේද, கிரோவாක් குෘප्याால் அසුව බැගින් ගවීන්ගේ மிlăදීகண்ணා බව, அමාிய මහිந்த அමර விருමහතා පවසனவா. ද ැ හ ැ ේශ න ට ප්‍රශ යක් ඇති වන ිද ගන්න ානයක් ගන්නෙ ැන්ගේ යා ගත් ාන ගේ ග ඩ මකි ග රම් කර ත් මකිව කෘ ි ප ර් ලද ගැන ට තු ආරම්භ කර ැගේ ලද ගැන ල්ල ර තු . ගමලබියග. ඒ වැෞ්දහ ගම්දහසක් වැටාන ඇර්තේ පැවැැති උත්සවකට එක්ීමටුවයි අමාතිවරයා මේ බව කියයා සිටියේ. එයටතේ ගලේව ොගස් කොටුවවැව ප්‍රංස්කන කිරීම මාත්‍යවරයාගේ ප්‍රධහනත්වෙන සිදු කෙරුණා. ඒසඳහ වැය කළ මුදල රපිය ලක්ෂ විසක්, රාජමත්‍යය වසන්ත අලුවියාරයම හතාද මෙම අවස්ථාවට එක්ව සිටියයා. භාග සමත්වීමේ සිසුන් සංඛ්‍යාව සහ ශ්‍රිෂාධාර දීමනාව වැඩිදිුණ කිරීම සඳහා කැබිනට පත්‍රකාාවක් ඉදිරිපත්කර ඇතිබෙනවා. එම කටයතු නම වූ විගස ශේෂත්ව විභාහග ප්‍රතිඵල නිකුත්රන බව අමාතය අධහපන අමාතය අකිල විරාජ්‍ය මහතා පවස්සනවා. පහේ ශිෂත්ව විභාග ප්‍රතිඵල නිකුත්වීමට ප්‍රමාධවීමට හේතුවී තිබෙන්නේ මවිසින් කැබිනට පත්්‍රකාවක් ඉදිරිපත් කරලතියෙනවා පයිිෂත් ප්‍රමාණය වැඩි කරන්නත් ඒවගේම දීමනා වැඩි කරන්නත් එය ඉදිරි සතිය කැබින මන්ද්‍රේත ප්‍රමිණීමිට නියවිතයි කැබලෙන් මණ්ඩෙන් අනුමත වුණොත් ඒ ප්‍රමාණය වෙනස්සෙන නිසා ඒ ශිෂෂත් ලකුණු වෙනස්වීමට සිදුවෙනවා එනිසා තමයි පයි ශිෂ්‍යත් බාගේ ප්‍රතිඵල නිකුත්වීමට යම් ප්‍රමාධයක් වෙලා තියෙන්න්නේ. ත් සභහ ැතිවරණने බනවසර මුලදී පැත්වීමට නියමිත බව අමාත්‍යපී හැරිසන් මහතා පවසනබා. නොච්චයාගම ගාල දිවුල් වැව මහවි දුහලයේ පැවැති, උත්සවකට සහභාකි වෙමින් අමාතිවරයා මේ බව කියයා සිටිය मेදිරයේදී පලාත් සබ චන්දය තේවගේ ජනතිපති මතිවන තවුරදුය එක මාරගදි තියෙනවා. බොෝ වෙලාවට පක්ෂණයකයගේ ගමිටුවට කතාානාක තුමා ාරදීලා තිව පක්ෂණය කමිටුවේ තිීන්දුව ගණ්ඩ කියලා ම හිතන හැට ිය ජනවාරි පෙබරවාර වෙනකො පලාස් මැතිවරණ ලා විස්वाරු. උමන තරා තිරමක පොද්ජලයකු බෝධ නීතිය ඉදිරියේ සමාන බව ෆිල් මාශලස් අමාතය තරත් ෆෝන්සකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තිරසර සංවර්ධන වනජී වී හා ප්‍රාදේශය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු සඳහා වාහන ලබාදුන් අවස්ථාවේදී රුපියල් මිලියන දෙසිය හතලිස් හතරක් වටිනා වාහනතිස් දෙකක් මෙහිදී පෙදාදිනු ලබවා. මෙම අවස්ථාවේදී මාතවේ දින්නගු ප්‍රශ්නවලට පිළිතුරදුන් අමාත්‍යවරයා. අපි මුලෙයි දළම කි්වා හමදාමත් කිව්වා අන විරෝ රදි කරේ නෑ අන වරුව කැප කිරීම් කරා. නමුත් මේ රටේ ඉතිහාසේ මේ යුද්ධ පමණන් ෙවෙයි. නොනේ කවස්ථාවල වැරදි කරපු එක්කනෙ දෙන්නේ ඉෙර තියෙන හමුදාාවල. ඒ අවස්ථාවල උදාහරණයක් හැටියට මනම් පේරිගාතනයට සමාර රණ වර එල්ලු ගස් කියය එමලිපිටේ ගාතනවලට වුද්ධාය පවල හිරහිටිය ිෂාන්ති කුමමාරස්සාම ාතනයට එල්ලුම්ගස් කියයා ඒවගේ අනු යරුව කියන්නත් මේ රටේ ඉපදිච්ච මේ රටේ දෙමපියන්ගේ දරු ඇති හැමෝන්ටම හැම තැනම වැදි කරන්න එක්කනෙ දෙනෙක්කින්නවා ඇති අපි කියන්නේ වෙනයට දන්ඩුවම් තරන්න. ඉන්ෆෝර්ම කැඳ කියලා වැරදි කල්ලා රටේ නීතිය කටලා වෙනස් දේවල් වෙන තර ප්‍රසා ායෙ ලා පොක්තු නීතියට පිට ගහිල්ලා. NC සංගවිධානය මෙමවාසරේ සංගුධහන කළ ප්‍රථම ව්‍යාපාරික හමුව කොළමදී පැවැත්වුණම්. මෙම සමාකම් ආරම්භ කරතිබෙන්නේ ශ්‍රීලංකාවේ බෞජාතික සමාගම් හතක එකතුෙන්. ලෝකයේ ව්‍යාපාර රැසකට සාර්ථකත්වය කරාපිය මැනීමට මඟ පෙන්නූ ජිම් ලෝලස් මහතා මෙහි ප්‍රධහන දේශනය පැවැත්වූවා. ප්‍රධාන ආාධිත්‍යයාලෙසෙක් වු අමාත්‍ය සාගල රත්නය හතාද මෙහිදී අදහස් දැක්වූවා. and uh, an event that will be very important for the future of Sri Lanka. මෙම අවථාව ශ්‍රල් ංකාවේ අනාගතයේ තිතා වැද ගත්වනවා. මේ වන විට අපේ රට තිබන්නේ තිරණාත්මක සනිස්ථනයක. අපේ රට මැදී ආදායම් ලබනරතක්. නමුත් මේ ව විට ඉහ ආදයම් ලබන ත්වකට වේගෙන් ළඟ වෙමනි සිටනවා පටේ සංවර්ධනයට ගලී වශය බල පැම්ති බෙනවා. අපිට තනයම් මේද කන්න බැහ. රජය වගකීම වෙන්නන්නේ රටේ ජනතාවට හොඳ ආර්ථක පරිසරයක් නිර්මාාණය කිරීමයි. දේශය ජනතාව ශක්තිමත් කරන්න මේක හොඳ අවස්ථාවක්. මේ තුළින් අපේ රටේ ජනතාවට ප්‍රතිලාබ රැසක් අත්කර දෙන්න පුළුවන්.ඒගේ විදේ ජ . ශ්‍රී ලංකාව ආකාර්ශීය ස්ථානයක් පවට පත් කරන්නක් පුළුවන් අමාත්‍ය හරිින් ප්‍රනාාන්දු නියෝච් මාත්‍ය හර්ෂත සිල්වාය නොමහත්වරු එම අවස්ථාවට එක් වුණා. ශ්‍රීලාංකයේ රට සම්ප්‍රදාය වෙනස් කළයි යුත් විත් තැලෙන්ට වැඩසටහැනට අස මිත ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබිමින් පවතිනවා. ID යුතුවි තට ශ ප්‍රවර්ථන චරිකාවේ හතර වෙන දිනේ ගමන් ආරම්භ වයේ බදුල්ල නගරෙන්. එ පි බඳ තොරතුරු ගෙනෙන්නේ ඉදුීල් අතපත් වූ. with Talent, ले ా న న . ිය යුතු ප ල ර් නර ඔබේ අධිෂ්ානය ජයග්‍රහණ නමු ෙහැකි අවසබවින් විශ්විත ව තුයි. මේබර බදුල්ලට පමණීම ැ අපි බෝම සන්තෝන ස්වාදියන රූපවාණය සමග මේ යන දමනේදී තරුණු තරනග ලොකු පිදීමක් ඇත්වනවා. තරනගේ විමත හැකයා ඇලි දක්වන්ඩ අවස්ථාවක් ලබාදීම ඉතාමත්ම හස අවස්ථාවක් යනිකුත් රියල වල්ට වඩා ඉස්සරාට ගහිල්ලා තමන් ගතියන ජවය ලෝකට ගැෙනියන්න පුළුවන් හොඳ පෝග්‍රම එකක් දට මේ පි කි. මෙ අතර තෝරාගත් තරංකරුවන් සඳහ පුහුණු වැඩමුළුවක් හේයන්තුඩුව ජාතික තරුණ සිවා සබහ පුහුණු මධ්‍යස්ථානයේදී පවැවත්වනා. රජයේ සංවර්ධනංග්‍රම යටතේ ක්‍රත්ම ඉන් ්‍රයි ශ්‍ර ලංකා අය ෝච්චනා ක්‍රමේ රත්නපුර දිස්ත්‍රික් වැඩස්ටන ආහභකිරුණා ඒ ඇමැතිනි තලතතා අතුකරල මහත්මියගේ ප්‍රධානත්වෙන්. වසයිකින් දෙසේ විසි දෙනෙක් සඳහා නයිලබාදීම මිහිතී සිදු කරුණා. එයටතේ රොපයාල් මලියන පනස්ෙක මුදලක් ලබාතුන්න. න්ටප්‍රයිස් ්‍ර ලංකාක වැසටහන වනවිට සාර්ථකව ක්‍රියත්මක වනවා ශ්‍රී ලංකාව ්‍යවසයිකයන්ගේ පාරාදීසියක් බවට පත්කිරීම එහි අරමුණයි. මෙ අයටතේ අයතනහා පුද්කලයන් දහස් කරනකට මෙවන විට නයිලබාතය තිබෙනවා. එහිදී, පොලි සහනකිවීම සඳහා පමණක් මෙවර අයවයිමකින් රොපියල්මලියන පදහතුන්සයකට අදි කමුදලක් වෙන්කර ඇති බව මුදල් හා ජනවාදධ්‍ය අත්‍යංෂ පසනවාව. පොලියට නයිලබද කරමන්තනාකා සිටුවීමට කටයුතු කිරීම වෙනුවෙන් ජන තබ රජේයට සිප්‍රසාතිය පල කරනවාා. අපිගේ ුඩා ්‍යාරගන කටයට මේ වැේ තාසාර්ත හොදකි කියම යෝජන දක් රට ම වැඩක්කන කිය ැබව වගේෙන පත්න වැඩ තන ගැ ලකු සතු දත්තිෙනවා මේමගේ නයෝජනකමයක් හඳුන්වාදී රජයට ඇත්තටමස් සතිවන්ත වෙනවා. වැඩි පොලියට මුල්ඇතින් ඇවිල්ලා නයදීලා මුලා කරල කාන්තාවත් මෙම දැ මෙම රජේ මේ කරගෙන යන්න මේ වැසඳහන කාන්තවන්ගන අපට ගොඩාපුම් කරිවටනවා. ඒ පිටිබඳව මේම රජයටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්නලෝන. අඩු පොලි සහන නයම්දරකයටතේ මේ ව්‍යවාසාහකැන් හට ලබා දෙන මේ මුල්ලිම සහයෝගයේ. ඇත්තරම උතුම් ක්‍රියාවකිරීට සලකනවා ඇත්තරම වර්ටමන් රජ මුල්වෙලා මේ ක්‍රියාදාමීයට තේ කරන ක්‍රියාවෙන් ව්‍යවාසාකන්ට වගේම රටේ ඉදිරි අනාගතයටත් ලොකු සහයයක් ලබෙනව කියලා මං විසාස කරන. අධ්‍යාපන අමාත්‍යංශ අයිටෙන් මාධචාලයේ එක්ව සංධාන කරන, මාතය ප්‍රදීප සම්මත්‍රන මාලව මාතලේ ශන්ත තොක්මස් විදාලේදී අද දවසපුරා පැවැත්වෙනවා. මාතලයේ පුරවරේ මාතලේ සන්තොමුස් ජාතික පාසල තුළ මාධ්‍ය ප්‍රීප වැඩසරාණ අධ්‍යාපන මාත්‍යන්සේ සහ ස්වාධන මාධ්‍යය ජාලය සුළින් මේ වන විටත් පවත්වින් පවතෙනවා. ඉතින් උදේ නවේසිට විදවතු රාශයක් සමගින් මේ වැසරණ මාතලයේ දවා දරුවන් අත්තල්ප දෙදෙන සිටනවා. මේ මාධ්‍යයේ අධ්‍යන විෂය අධාරණ දරුවන්ට මෙන්ම අනිකුත් දරුවන්ටද ඉතා වැදගත්දේශනයක් විදේශන මාලාාවක් සමගින් සම්බදධලලා තියෙනවා. පාසල් සමාජ සවිබල ගැනීමේ වැඩසටහනයටතේ දහත්තුන් වන වරටයි මේ ක්‍රියත්මක වන්නේ මාදල දිස්ත්‍රික්කේ පාසල් දරුතැරියන් ගු පවතුන් ඇතළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී ීසිටිනවා. මාධදිිස් ෂේෂත්‍රයේ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළි බදව පාසල් සිතුුන් දැනුවත්කිරීමට මෙහිදී කටෙක්තු කරෙනවා. මාධදිි ශේත්‍රයේ, ප්‍රවීණයන් රසක් මේ වන විටත් දේශන පැවැත්්‍රීම සඳහා සහභාකි වීසිටිනවා. මාධ්‍යකවයක් තුළ අධ්‍යකම් ලබාගන්න පාසලක් තුළ නිවැරදි කටයුතු කරන්න හොඳ අදකීම් ලබාදන ර්සට නක් දියටට අපිට සලකරන්නන පුළුවන් මේඒක මේකරන්න සත්කාරය පසල් සිසුන් අශයෙන් අපිට ගොඩක් වැදගත් ඒවගේ පාසල් සිසුන්ගේ මාධ්‍යය ගුසල්තාාව වර්්‍යන කරන රංඟට හැකයාවාගේ දේවල් වැඩිදියුණු කරගන්න මේ මන පිටාලක්නම. ුපියල් ලියන ැසික වියදවින්න පරිපාලන ගොඩගලි සංකහිරණයක් මහර ප්‍රදශය ඇදිකිරෙනවා. එඒ සමඟ තවත් ව්‍යපෘති කිහිපයක ොරතුරු සංවර්ධන පුවත්තුලින් මහර නගරමත්තය ඉදි කෙරෙන මෙම පරිපාලන සංකීරණය නවීන පහසුකම්වලින් සමන්විතබයි දි කරන්නේ. මේවන විට මෙහි ඉදිකිරීම් අවසන් අධීරහි පවතිනවාා නනිියෝච්ච මත්තෙල සන්තල ගේවන්න මහතා මෙිහිදි කි්‍රීම් නිීක්ෂය කලා. ව කොඩනැකිල්ල ලබන දහනදා වුත්ත රීමටනීමවිත බවයි, එමහතා ප්‍රකාශ කේ. මෙම කාරයාල සංකීර්නය තුළ කැනිය කලාප කාරයාලය මහර කොටාස කාරයාලය වගේම තැපැල් කාරයාලය අයුරේද මධ්‍යස්ථානය සමුෘදති බැංකුව එවගේම ග්‍රාමිය ලේකම් කාර්යාලය මහර කොට්ටා සධ්‍යාපන කාර්යාලය මෙම කාරයාල සංකීර්නය තුළ දැනත ස්ථාවිත කරනති බෙනවා විශේෂන්ම කැලනිය කලාපේ සමස් පන්දාහකට ආසන් අධ්‍යාපනය පදදි්‍ර අදාල ඒ ගරුවරු විදවල්පතිවරුන්ට ඉතාමත් අඩු පහසුකම් මැති තමා මා පො ප්‍රදේශේ කාරයාලය අවත්තා අගෙන ගිය මේ කාරයා තුලින් විශේෂන්ම ඒස් පන්දාහකට අසන්න අධ්‍යාපන ශේෂයට සම්බන්ධයට ඉතාමත් හොඳ නවීල පහසුකම්ම යටතේ සිය සේවාාවන් ලබා ගැනීමට අවස්ථාව සලසාදී තිබෙනවා. මොලතියව හි ඉදිවන නව අධකරණ සංකීර්ණේ වැඩ මෙවන විට සයට හත්තැපහකින් පමණ අවසන්කර තිබෙනවා. මෙ සඳහා රාජේ වැ කරන මුදල, රුපියල් මිලියන තුන්සේ පනස් පහයි දශමයක් පමණ වනවා. සියලු නවන්න පහසුකම් වලින් සමන් වෙතවයි මේ ඉදි කෙරෙන්නේ. අකර තුන්සකට පමන යළමහ දෙකන්නේ දේවර සැපීමට හැකිවන පරිදි කන්තලේ පන්සල් ගොඩල්ල කරුුවල ගස්වැව ප්‍රතිසංක්ස්කරණය කෙරෙනවා. සිරිසර පිවිසුම වැඩසටහනයටතේ ශ්‍රී ලංකා යුදහමුදා ඉංජිනේරු බලකායි ඒ සඳහා දායකක් පේ සපයන්නේ. ප්‍රදේශයේ දිහිවර කටයුතු බලටද මෙමකින් ලැබෙන්නේ පිටිබහලක්. වැවේ බැම්ම සහ අතුරු මාර්ක මෙ අට තේ සංවර්ධනය කෙරෙනවා. පොන්නුව වැලිකන්ந்து කාලිංගවිල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වතිබෙනවා. ප්‍රහාරයෙන් මේගොස් ඇත්තේ වයිසවරදු හතලි හතරකු දෙදරු මවක් අදළියම හතරට පමණ නිවසා අසන්නේදී ඇය වනලි ප්‍රහාරයට ලක්කුණේ. නිවස අසන්නේ කිසියම් හඩක් ඇැසි ඇය පිටතර පැමිතිබෙනවා. එම අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්වතිබෙන්නේ දැන් පුවත් කිහිපයක් ලොහෝඩින්. විදු හල ර්ික පධදි ප්‍රානොත්බේ පසුකිතා කොලඹදි පැත්වන නිියෝච්චමත්‍ය මහන් ලල් ්‍රේර මහත ඇතුළු දොස් දෙනකු මෙහිදී ආචාය පදි ලබාගත්තා. ප්‍රධාන ආාධිතය ලෙස සහභකිවුණේ අමත්‍ය ආචාරය වි්‍යදස් රාජපක්ෂ මහතයි ම්‍ය අවස්ථාවට AIMS විත්‍යයාලේ සභහපති ආචරය කිත්සිරි මංචනායක මහතඇතුළ පරිසක් සහභාකිබුණ. ද පලාතේ මහුව මත නෝරලියන් ේශික්කතුනේ පළත්පාලන අතින පහළ වක්ෂ සද, රපයා ලක්ෂහතලස් පහ වටිනා පරිකනකයන්ත්‍ර ලබාදීමම පසුගේ තා සිදු කෙරුණා. මෙහි මූලි කරමුණ බන්නේ මෙම පළත් සබහතුේ රජකරිය නියුතු, රාජ්‍ය සවක සේවිිකාබන් සඳහා දීවා පුහුණුව ලබාතීමයි. එම දිස්ශ්‍රික්තුනේව සිංහල සහ දෙමන කතාරන පිරිසටන බවින් ඔවුන්නතර සංහින්දාව ගඩනගීමට මෙම වැඩ පිරිවෙල පිටිබහලක් වන ඇ. සාකර ආරක්ෂාව සබන්ධෙන් විශෂ දේශයක් ප සසුගවිදා කොළොඹ විශ්වවි්‍යල දී පැත්වුණා මෙම දේශනය පැවැත්වූයේ, ඉන්දු පැසිෆික් සාගර කලාපේ ආරක්ෂාව සම්බන්ධ ජපන් ජාතික මහංචාර්යියල් අත්සුකෝක් කනෙ හාරා මහත්මයයි. මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගේබුණේ ජපන් තානප්‍රතිකාරර්යාලී නිියච්ච මෙහෙුම් ප්‍රධන ොෂිතෝ කිත මුරාමහතායි. ෝක පොලිකායාාගේ ක්‍රියමාර්ක නිසා ලෝකවෙලදපල තුළ බොරතල් මි ඉහයන පැවින්. ඊට සමාන්තරව ඩොර ිලද එහලයන බව පුදකලික බස්රහිමියන්ගේ සගම සභහපති, ගැමුණු විජේරත්තමහතා පවසනවාා. ඒ මරධාන සියස්සාරාහිතනෙ පැවැති මධ්‍යහමුවකති. ්‍රतिpatத்தி के ම සස් ොතු දැකිemi itතිවා kampத பබ அ්‍යනවාාව கொதி илиද वितिத்தி के විika्याආ ස सන தொතු কமிසසා G Punci heවාyanaම ැතු පරිස Emmaවස්ාවක් சீන රci හටනවන ස සர උසයක්パගේ கொළඹதி පனா சீනதாනාpath HE yangන් මහතා ප්‍රධ මෙම උත්සවේ ප්‍රධාන ආරාධතයා වශයෙන් කතායික කරුජයසූරය මහතා සහභහ කියබුණා අමාත්‍ය මහින්ද සමරසිහ කරුණ ස්්‍රෙක් පාලිමේතු න්ත්‍රී මහින්ද රජපක්ෂ මහත ඇතුු පෙරිසක් මෙම අවස්තාවට සහභා කියබුණ. කැලනී නගසින වි්‍යාලට වස හැත්තැකක් පිරිමණිමිත්තෙන් පාකමනක් සංවිධන කරතිබුණ පාසල පිරිවඳ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම මෙහි අරමුණයි. අධ්‍යහපනයේ සහ සාමී වටිනාකම විදහ දැක්වෙන අවස්ථාක් කිහිපයක්ද පාගමන්නට ඇතුළත් නා. දුහල්පති D. ුවිර මහත ඇතු පිරිසක් මේ සදහ සහ බා කියබුණ දැනවදහනය විදෙස් පුවත් වෙත ඉන්දුනීසියාවේ ඊයේ ඇති වූ රිෂ්ට පරිමානයක හතයි දශම පහක ප්‍රභලබූ කම්පනෙන් පුද්ගලින් හතරි සට දෙනකු ජීවිතක් ෂිත්වතිබෙනවා පුදගලින් තුන්සය පනහකට අධික පිරිසක් තුවාල ලැබවා ඊීට දෙකක් පමනුස්සකින්යුත් සුළ මරල පාරින් සුලා වසී තිවයිනේ පාලු නැමැති වරල බට ප්‍රදේශයටයි මින් බලපෑම එල්ල වුණේ. බූකපනෙන් ආගමක ස්ථානයකට ඇතුළ ගඩනකිලි රැසකට හානිසිවර එම ප්‍රදශයේ සියලු මාර්ග අභහිරවීම හේතුවෙන් විපතට පත්තුවන් බේරගැනීම සඳහා හෙලිකොප්ට යානායගදා ගෙන තිබෙනවා. පුදගලින් මුදාගැනීම මෙහෙුම් මෙවන විතත් ක්‍රාත්මකයි. භූකම්පනෙන් මියකේ සංඛාව තවතුරටත් ඉහලයා හැකි බවයි එරට බලධහරින් සඳහන් කරන්නේ. පසු කිය මාසේදීද එරක්ට ලොම් බුක් දිවයි නැට භූකම්පනයක් ඇතිවනා. ඉන් පුද්ගින් හාරසේ හැටතනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂට පත්වනා. මෝඩර් රතතුළ දමායාම හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ජිවිතක්ෂිටිපත්වූ පුවතක්. ඇමරිකාවේ ෆ්ොරීඩා ප්‍රාන්ටෙන් වාර්තාාවනවා. සැන්ෆෝට් ප්‍රදේශයේ වයස අවරුත්තක දැරියක මෝඩර් රථේක දමා ඇගේ මව රැකියාවට කොස්තිබෙනවා. ඇයට දැරිය මෝඩර් රත සිටි බව අමතක වී කොස්සති බවයි පරීක්ෂණවලින් හෙළිවති පෙන්නේ. සිවහවෘති වයේ පස් වූ අනෙක් තරවා ජීවිතක්ෂට පත්ව ඇතේ ඕලන් දෝ ප්‍රදේ දී. ට රත නතාති ස්ථානයේ සිටිපුත් කළලෙක් දරුවාබේරගෙන රෝහල් කතකරතිබෙනවා. පස්සුවේම දරවාද ජීවිතක්ෂයට පත්වතිබෙනවා. දරුවන් දෙදිනගේ මරණවලට හේතුව අික උෂ්ණත්වය බව සැක පල කරෙනවා දැන් ක්‍රඩා පුවත් ආසිය කුස්සාන ක්‍රට තරගාවලිය ශුරතවදිනා ගැනීමට ඉන්දිාව සමත්තුනා. ඒ අවසන්තරගේදී ංලා දේශය පරාචියට පත් කරමින්. Duப ජார்த்தி්‍යන්තர கிரிக்கட்க்கிீடா பிட்டி පැவති தனங்கே காசி வாசிதினா ப பந்து ரக்கීම இந்திய நாக்கு ரோஹச் சர்மாத்திரனேக்கலாம். ஏ அனுුව பிட்டேட்டு பெ விசி பங்களலாதேேஷட்டு சார்த்து காராம்பයක් லபாதிීමட்டு லீட்டன் தா சமாத்துனா. உதகள் அனிமுக்கு நிருத்தவமின் ඔහු வேகවත් லக்குணු එකසි விසි එකக் ලபாාகாத்த. ஏත් அனைக் கிසිந்து பித்திக்கர்வேெக்ட்டு சார்த்துக்கவීම හැකිவுனேன. பிதிகරவன் அட்டதன கூ லக்குணு த்தை சீமாவ பகுකිීම பெரு தங்க நமன்னன்பவட்டு பත්த்துனா. මෙයන්ුව ංගලදේශයට සිල්ල දෙනා දැවී ලබා කතහැකි වනේ ලකුණු දෙසි විසි දෙකක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රඩාකිරීමට පිටීට පි විසි රෝහිත් චර්මා, නායකත් ඉනිමක් ක්‍රඩා කරමින් ලකුණු හතරිස් අටක් ඉනිමට එක් කලා. දිනේශ් කාර්ථෙක් ලකුණු තිස් හදකා මහින්දරුසිං දෝනී ලකුණු තිස් හයක් ලබාගත්තා. තියියුණු මුහුණුවරක්ගත් තරගේ අවසන් පන්ධපාරයට ලකුණු හයක් ලබා කතයුතු වනා. අවසන් පන්දුවට ඉන්දිය අවජයක්‍රහණයට එක්ක ලකුණ ලබාකතයේතු වනා ලුණ ඉනිමට එක්කිරීමට කඩර් ජාදෙව් සමත්තුනා. මේ අලුව කඩුළු හතක් තැවයි ලක්ුණු දෙෙේ විස තුනක් ලබා කනමින් කඩුළු තුනකජයක්වාර්තාකිරීමට ඉන්දියාව සමත්තුනා. කෙසේ වෙතත් මෙම තරගේ වේරයාලෙස සම්මාන දිනාගත්තේ ලීටන් ඩාස් තරගාාවලියේ வேරයා සමානය ශිකර දවන් දිනාගත්තා. ලකාකවට ුමිආදාානමක් නොමැති බව අපදා කරමන කරන මධ්‍යස්ථාන නිවේදනය කරනවා ජනතාවට බියෝ නොවන් ලෙසද අපදා කලමාරන මධ්‍යථන විදිදුරටත් දන්වා සිටිනවා. ඒ සමගින් දිවපුවත් හවසන් වනවා පසුරුද දෙකේ සිට අපගේ බැන් පේ ප්‍රතිකාශය බල පොරත්තුවාන. සුබදසක් www.ipnew.telCA.